ta tiene de kia no ama ta wayo. Tenka de mama gi pat de revistere. Mami? Good morning. Good morning, Jival. Sadda ne. Mokada me? Mama saddena tunata wedan ne gaeni. Ehi. Balannako mama hari saddi. Koheda? Koheda puti. Jang saddi kiyanta taw Ukraine taw Ukraine te Russia ratinya kan lakwa dame ne. Ne taama ne taama. Ehi saddi kiyanne. Ayyo owa monada mame? Balanne pa ape parliamente saddi. Ah mama godak dura gihila me ape anga. Etana itin sadda nata sadda vitarana oy etana itin kohomata. Namukada alutma sadde. Mame iye den oy lansa mahattayai anith pattayai attara me 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 podi wathara humaruwak yanawane. Ara vishesha prakashayak karanawa kiwane lansa. Me etinde lansa mahattaya kiyenawa iye parliamente edi. එතෙන්න දඟලන සමහර වැල් මා ගස් පිටින්ම නැති කරලා දානවා කියලා. මට මේ දැන්ව පුතේ කාරණාව හරියට නිනවට ආවේ. ඔය ලංස මහත්තයා මේ අඬු පස්සේ ආයතම දමාපු සත්‍යද? දැන් මොකද කියන්නේ? එතුමා කියනවා එතෙන්න දඟලන සමහර වැල් මා ගස් පිටින්ම නැති කරලා දානවා. ඕම් බලන්න පුතේ අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙච්චරයි. දැන් පුතේ බලේ තියන අයතම ආණ්ඩුවේ ඉන්න ඇතුලේ ඉන්න අයතම එහෙම හයිදංකාරකම් පෙන්නන්න පුළුවන්. බලේ තියෙන, නිලේ තියෙන, ධනේ තියෙන හැමදේම තියෙන. ඔය කිසිවක් නැති අපි වගේ සොක්කන්ට කොහොමද වයිද හයිදංකාරකම්? යකඩ මල්ලට ගුල්ලු ගැහුවා නම් පාල් මල්ල නොබලා විසිකරනු කිව්වා. මේ මොකද කතාවේදී මේ එක තැනක කියන ඔය ඔක්සිජන් ඕනේ නැහැ කියපුවා එක තර්ක කරලා පළක් නැහැලු. හැබැයි එතුමා කියන්නේ ඔක්සිජන් ඕනේ නැන්නේ කියපුවා එක තර්ක කරලා වැඩක් නැහැ කියලා. අපි නම් කියන්නේ ඔය කිසි කෙනෙක් එක තර්ක කරලා වැඩක් නැහැ. මොකද ඉතින් කේශපලේනේ තර්ක විතර නොහොතනේ තියෙන්නේ. ජනයාගේ ප්‍රශ්න හැමදාම එකම තැන. තර්ක විතර කරනවා කට්ටිය නැගිටලා දෙපැත්තට යනවා. ජනයාගේ ප්‍රශ්නේ එතනමයි. මේකත් ඉතින් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ ඒගොල්ලෝ දාගත්ත ප්‍රශ්න නේ මාම. නැත්නම් බොරුවටද කොහෙද? මේ මේ වෙලාවේ ලස්සමත කතාව කරන අතරදී මේකත් කියනවා මාමේ. මොකද? මේ වෙලාවේ පීඩිත ජනතාවට විසඳුම් සෙවීමයි වැදගත් වෙන්නේ කියලා කියනවා. අප්පඩ බොල. ඒ කියන්නේ එහෙම වැඩගත්කම තඳුරනවා හින්දා. ඕ ඕ. ඈ? ඕ. ඒක සතුටු. මේ අවුරුදු 70ක් තිස්සේ බැලුවොත් එහෙම මේ පාර්ලිමේන්තුවේ පටන් හැම ආණ්ඩුවක්ම ආවට පස්සේ කලින් ආණ්ඩුවේ වැඩි දෙපෙන්වන එක තමයි කරලා තියෙන්නේ කියලා තොල කතාවෙදි කිව්වා. ජනුත් ඉතින් ඒකම නොවිත කෙරෙන. යසරගේට ඒක තමයි කොටන්නේ. එච්චරයි. ඔය මේ වෘත්ති අරගල ගැනත් එතුමා කතා කළා මාමේ. ඒ ගැන මොකද කිව්වේ? එතුමා කිව්වා ඔය වෘත්ති අරගල කරද්දී සාධාරණ දේවල් වලට විතරක් සහයෝගය දක්වන්න කටයුතු කරන්න ඕනේ කියලා. නැති බව ඉන්නවා වෙනවා. නැහැ ජීවිත මෙහෙමයි ඉතින්. ඉල්ලීම් ඉල්ලීම් කොල්ලා බලනවා. බැරි වුණොත් පුතේ වෘත්ති අරගල කරන්නේ අසාධාරණයක් තියෙදින්නනේ. ඉතින් එතුමා කියන්නේ ඉතින් සාධාරණයක් තියෙනවා නම් පුතේ අරගල කරන්න ඕනේ අය. අනේ අප්පා ජීවන් දන්නේ. මම ওই ලංස මහත්තයයි ඒගොල්ලන්ගේම පැත්තේ අය එක්ක පොඩි වචන හොමාරුවක් කරවන්නේ මේ දවස් ටිකේ. එතකොට ඒ ගැන තමයි පාර්ලිමේන්තුවේදී කතා කළේ. එතුමා කියනවා ප්‍රහාර එල්ල කරන්න ඉස්සෙල්ලා ප්‍රතිප්‍රහාරය දරනු වෙන්න පුළුවන්ලු. ආ ඒක. ඒක ගැන කියන්න දෙයක් නැහැ පුතේ. මොකද මේ රටේ පොදු ජනයාට මේ එල්ල කරලා තියෙන ප්‍රහාරේ දැක්කම ඒක ගැන අපිට හිතා ගන්න හොඳටම පුළුවන්. අය ගැන ඉතින් අය කතා කරන්න දෙයක් නැහැ. මාමේ මේ අපේ බලශක්ති අමතිතුමා ඉන්නේ. මට හිතෙන්නේ මාමේ ලොකු ප්‍රශ්නයක්. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අපි මේ ගොම්ම පිළ මහත්තයාට? ඔය මාම නම් වරද්දනවනේ ඉතින් ගොම්මන් පිළ නෙමෙයි මාමේ ගම්ම. ඒ ඉතින් සමහර අකුරු සුරුස් ගාලා ලිස්සලා යනවා කියමුකෝ ඉතින්. හා හා හරි කියමු. දැන් මොකද පුතේ එතුමලාට මොනවද ඇටියෙන්ට නැ පුරත් නැ අපිට නෝ ප්‍රශ්න තියෙන්නේ. ඒකනේ දැන් එතුමා කියනවා මාමේ තෙල් ගන්න මුදල් හොයාගන්න එක බරපතල ප්‍රශ්නයක් වෙලා දෙනවලු. හැබැයි ඕ අනේ පුතේ ඉතින් එතුමට තේරුනේ නැද්ද ඔකට විසඳුම? දැන් බලන්න දැන් මේ තෙල් ගන්න සල්ලි හොයනවා වගේ ද පුතේ ඡන්දෙකට සල්ලි හොයාගන්න එක ඈ කෝටි කීයක්ද ඈ ඉතින් එතුමා
පෞගිය කාලේ ඡන්දෙට සල්ලි හැවිය කොහොමද 100ක් දමන්න කියලා ඈ ඒ විදිහ බැරි වෙයි දපුතේ තෙල් ගන්න සල්ලි හොයාගන්න අනේ අනේ එතුමා කියනවා මම ඩීසල් හැංගයක් තියනවලු තියනවලු ඔව් තියනවලු අනේ වාසනාව පුතේ ඔයගේ හිංගේ ගන්නේ මං කිව්වේ ඒක පිළිගත් එක ආ කියනවා කියනවා පිළි නොකර බෑ ඉතින් ගාන පොලිං එහෙන් කිරිපිටි පොලි මෙහෙන් ගෑස් පොලි ඈ ඊට පස්සේ ඕන් තෙල් පොලි හැබැයි එතුමා පහුගිය දවසක කිව්වා අර පිළිවැස්මෙන් තෙල් පාවිච්චි කරන්න කියලා ජනියා ඒක පිළි අරගෙන පුතේ හම්බස් අතරමඟ නතර කරලා ගමන් බිමන් ගියාපු අය මඟ ඉන්නවා තෙල් නැතුව මාමෙ මේ නැවකින් බානවා කියලාත් කියනවා හැබැයි අපි කිසිම විටක තෙල් බානවා කියලා කිව්වේ නැහැ. මොකද පුතේ මේ රට කරවන්නේ තර්ක වලින් විතරයි. වැඩ වලින් නෙවෙයි. ඒක අපි දන්නවා. එතකොට ගියා උසාවි දවන්න පුළුවන් නම් මම එහෙම දෙයක් කියලා තියෙනවා. හැබැයි කියපම නැවකින් බානවා. සමහර විටකින් පොහොර වෙන්නත් බැරි නෑ. කාබනික පොහොර. ආ එහෙම වෙන්නත් බැරි නෑ. ආ එතකොට පෙට්‍රල් නැවක් මුහුදේ තියනවා කියලා එතුමා කියනවා. පෙට්‍රල් නැවුටි මුහුදේ නැතුව ඉතින් ආයේ මොකටද කම කිසිම නැවක් හරවල යවන්නෙත් නෑ කියලා තුමා කියනවා මම. හරවල එහෙම යවන්න බෑ පුතේ. ඉතින් හරවල යවුවට ඒවට වන්දි ගෙවන්න උන අර පොහොර නැව යව්වේ. මතකද? පාඩම් නේද? එහෙනම්. එතමා තව කියනවා දැන් මේ යුදමය වාතාවරණයත් එක්ක ඉන්ධන බැරලයක මිල ඩොලර් 100ක් දක්වා ඉහළ ගිහිල්ලාලු තියෙන. ඉහළ නැගලලු. ඒ මිල මාර්තු වෙනකොට ඩොලර් 115ක් වෙනකන් තවදුරටත් උඩයයි කියලා තුමා කියන්නේ. වැඩි වෙයි. යුදමය වාතාවරණය දැන් බලන්න පුතේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනවා කියලා නෝ කියන්නේ. දැන් මං අර කලින් කිව්වා වගේ රතිඤ්ඤා කල්ලක්ව පට්ටු කරලා දැන් නෑ තව දැන් මෙතුමලා ඒක යුද්ධයකට පෙරලාගෙන. ඔය පුතේ රතු ලයිට් එකක්. අරේ පුතේ උලමා කෑ ගහනකොට ඒ කාලේ ගැමියා දැනගත්තා මහා මූසල සිදුවීමක් සිද්ධ වෙන්නේ යන්නේ කියලා. මම මගෙන් අහන්නේ මොකද්ද කවුද කින්දම උලමා කියලා. මම මොකද හුටේ ඊයේ පාර්ලිමේන්තුව පැත්තේ ගියා යන්නේ කියන්නේ අපි යන්නේ මොකටද මන්ද යන්න ඕන කට්ටිය ගිහිල්ලත් නැහැලුනේ මම. ඒ මොකටද කුටි කතාව? ඊය මම ඔය ආර්ථික අර්බුදය ගැන විවාදයක් එහෙමත් තිබුණානේ. දියෝ කින්දලා තියෙන മന്ത്രിවරු වට දෙනයි. මෙහෙම වෙන්නට මොකද්ද මම යන්ට ඩීසල් නැතු වෙන්නට වාහන වල සමහර ඩීසල් නැව් වලින් ඉල්ලගෙන පාර්ලිමේන්තුවත් ඇවිල්ලා නෑලු පාර්ලිමේන්තු යන්න ඕනේ කියලා ඩීසල් ඉල්ලන් තියෙන්නේ වරායවල් වලට ගිහිල්ලා ඒයි පාර්ලිමේන්තුව ඇවිල්ලත් නෑ පොලිමේනේ දන්නේ නැටව අනේ අඳුකාරය කිව්වා මේ මම විවාදී ලෝ විපක්ෂේ ඉඳලා තින්නෙත් එක්කෙනයිලු මාමේ හැබැයි ඔව් ඒක ජනතාව ඇටි හොඳ ජනතාව දැනගන්න ඕනේ මම ඔය අතරෙදි ගෙහෙන රබු කෙල්ල මහත්තයා අයියේ පාර්ලිමේන්තුවේදී කියනවා කොරෝනා වසංගතයත් දේශපාලන වාසිට යොදාගත් කුහක විපක්ෂයක් ඉන්න එක රටට අභාග්‍යයක්ලු. ඒ වුණාට පුතේ ඉතින් රට කරවන්නේ ආණ්ඩු පක්ෂේ. විපක්ෂයේ අභාග්‍යයෙන් එතුමලා තවත් අපිටවත් වැඩක් නැහැ. ඈ ආණ්ඩු කරවන්නේ එතුමලා ආණ්ඩු පක්ෂේ. ඈ ඒකින් ද පුතේ විපක්ෂය කියන්නේ ඔක අනිත් පැත්ත. විපක්ෂය කියන්නේ හැම පුරක්යක්ම කොරෝනාව පිටවලා පිටපටවන එක ඒ එහෙම ආණ්ඩුවකින් එක අභාග්‍යයක් කියලා. විපක්ෂේ රන් වික්‍රමනාත් මහත්තයා කියනවා ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හිඳ ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වෙමින් තියෙනවලු. පත් වෙමින් තියෙනවා. ඒකට ඉතින් එතුමලට වගේ කියන්න ඕනේ. මොකද ඒ ආණ්ඩුවක ක්‍රියාකලාපේ නෙමෙයි පුතේ. ඒ කාලාන්තරයක් තිස්සේ ආණ්ඩුවල ක්‍රියාකලාප නිසා තමයි වටින්ද වෙන්නේ. මේ බන්දුල ගුණරද මහත්තයා ඔය අතරදි කිව්වා මේ අරුත් ගහනවා කියනවා ඩක්ටි ගැසට් එක වැඩ පිළිවෙල සකස් කරන්න ඕලු මොකද්ද කියන්නේ එතුමා කියන මේ අරුබුදයට මුහුණ දෙන්න ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕලු සකස් කරන්න ඕනේ ඒ කියන්නේ අපි දැන් සකස් කරන්න ඕනේ එතුමල යව් ඒකට මට දැන් එතුමගේ කතාව අහනකොට හිතන්නේ එහෙම දැන් ඡන්ද දීලා එතුමලා පට්කොල්ල යවලා අන්තිමට රටේ පුරස්සත් මහජනියම විසඳන්න උනා වගේ වැඩක් කවිනිස දැසේමත් ලියවෙනවා වගේ මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතින් මුජිබ රහමාන් මහත්තයා කියනවා ජනතාව දැන් උදේට පොලිමේ දවල්ට හාමතේ රැට කළුවරේ උදේට පොලිමේ දවල්ට හාමතේ රැට
කළුවර. ඈත කළුවරේ. ඔය ආශ්‍රේ පුතේ සමාදාය ගොරදිය මාළු බානවා. මේ ස්වීඩි සනායක මහත්තයා කිව්වා පාස්කු ප්‍රහාරයේ මුල 19 වෙනි සංශෝධනය කියලා මාමේ. ඕම් බලන්ටකෝ පුතේ. අවුරුදු දෙකකට වැඩි කාලයක් කොමිෂන් පත් කරගෙන ඈ පිටු 70,000යි 80,000යි ගගා කොමිෂන් වල වාර්තා ලියාගෙන අපරාධෙ නුවහන්සුනි. ඒකනේ. මේ තුමාගෙන් කලින්ම ඇහුවා නංගව කහරි දැනගන්න තිබුණා. ඒකනේ. ඈ ඕම් බලන්ටකෝ පුතේ. දන්න කියන මිනිසුන්ගෙන් ඇහුවා අහන්න ඇති එක වැරද්ද පුතේ මේ. අන්න ඒකනේ. ෆීල්ඩ් මාෂල් සරස්වන්සේක මහත්තයා කිව්වා 2019 දී රට බාරගත් තැනට ගෙන ගිහිල්ලා ආපහු ඒගොල්ලන්ට රට බාර දෙන්න කියලා. ආපහු පස්සට යන්න ගොහි. ඔව්. ඉස්සරහට නෑ anu summa තමයි අපේ රට පුතේ. කාට දුන්නත් ඔච්චර තමයි. මෙව්වා ගැන කොච්චර කතා කරත් එච්චරම තමයි පුතේ. ඒකින් තමයි යනවා යන්න. හරි බාම. දෙන්කඳ මාමගේ පත්තරේ විස්තරේ. පත්තරේ විස්තරේ. යවනවා කවදා කියවෙනවා හොඳේ.